සුබ දවසක්. විභාගෙත් ළඟ ළඟ එනවා නේද? කොච්චර පාඩම් කරා මතක හිටින්නෙම නැහැ. මේක අද දරුවන්ට තියෙන විශාල ප්‍රශ්නයක්. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි අද ලෝකේ ඉන්න දරුවෝ කොටස් කරොත් එම එක්තරා කොටසක් ඉන්නවා මේ එක දිගට කියෝගන යන එක මතක තියාගෙන ඒ මතකය හරහා විභාග වලට සූදානම් වෙන පිරිසක්. හැබැයි මේ එක කොටසක් විතරයි. අනික් අයට මතක හිටින්නේ විවිධ ක්‍රමවලට. ඉතින් මේ අතරින් මට කොහොමද හොඳට මතක හිටින්නේ මොන ක්‍රමයට පාඩම් කරොත්ද? අන්න ඒක හොයාගන්න ඕනේ අපි ඔක්කොටම ඉස්සෙල්ලා පාඩම් කරන්න කලින්. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කරන්නේ කොහොමද මට සුදුසුම ක්‍රමය හොයාගන්නේ කියන එක අපි හොයාගන්නවා. ඒ වගේම මේ ක්‍රම මොනවද කියලාත් අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරන අවසාන වශයෙන් මේ Tamanට සුදුසුම ක්‍රමය හොයාගෙන ඒ හරහා කොහොමද අපි හොඳට අධ්‍යාපනය ලැබලා විභාගයට සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු මේ ලෝකේ ඉන්න දරුවෝ මොන මොන ක්‍රමවලටද පාඩම් කරන්න කියලා. ඒ වගේම අධ්‍යාපන ලබන්න කියලා. බොහෝ දෙනෙක් ඉන්නවා මේ කියවලා ඉවර වෙලා තමන්ගේ හිතට අරගෙන ඒක මතක තියාගන්න දරුවෝ. ඉතින් එයාට අපි කියනවා රීඩින් ලර්නර්ස්ලා කියලා. ඉතින් මේ රීඩින් ලර්නර්ස්ලා කියන අය කරන්නේ තමන්ට අවශ්‍ය දේවල් පොතපත ඇසුරින් ඒ වගේම කෙටි සටහන් ඒ වගේ දේවල් කියවලා හොඳින් හිතේ මතක තබා ගන්නවා. ඉතින් මේක ආවර්ජනය කරලා මේ අය මතක තියාගෙන විභාගවලට සූදානම් වෙනවා. හැබැයි මේ අය මෙහෙම කරාට හැම කෙනාටම මේ ක්‍රමේ ගැලපෙන්නේ නැහැ. මේ ක්‍රම හතරක දරුවෝ ඉන්නවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි අපේ රටේ අධ්‍යාපනය ලැබෙන දරුවන්ගෙන් එක්තරා කොටසක් විතරක් ඉදිරියට යන්නේ. ඒ අය ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්නවා, හොඳ සාමාර්ථ ගන්නවා. ඒ මොකද මේ රීඩින් ලර්නර්ස්ලා තමයි මෙතෙන්ට එන්නේ. ඒකට හේතුව අනික් අය දුර්වලයි කියන එක නෙමෙයි. අනික් අයගේ ක්‍රමී වෙනස්. නමුත් අපි හැම කෙනාම උත්සාහ කරන්නේ මේ රීඩින් ලර්නර්ස් ලර්න කෙනෙක් වෙන්න. ඉතින් ඊළඟට අපි බලමු මේ මොනවද මේ අනික් ක්‍රම කියලා. ඉතින් මේ අනික් ක්‍රම ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම අපිට කියන්න පුළුවන් මේ විෂුවල් ලර්නර්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා. මේ විෂුවල් ලර්නර්ස්ලා ඉගෙන ගන්නේ බලලා. ඉතින් ඔබ අහලා ඇති සමහර අම්මලා කියනවා අනේ මගේ දරුවට කොච්චර ඉස්කෝලේ ගෙන්නුවත් ඉගෙන ගන්න බෑ. ඒ වගේම විභාගෙට ලකුණුත් නෑ. ඒ වුණාට බලන්නකො මොනෝhari කවුරුhari කරන දෙයක් බලලා ඒක ඒ විදිහටම කරනවා. මොනෝhari උපකරණයක් දැක්කොත් ඒක කවුරුhari ගලවනවා දැක්කොත් ඒක ඒ විදිහටම ගලවලා ඒ විදිහටම සවි කරන්න මේ දරුවට හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි වෙනස. මේ දරුවා විෂුවල් ලර්න කෙනෙක්. එයාට පුළුවන් බලලා ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ දරුවෙක් මේ පොතපත කියෝලා අර රීඩින් ලර්න කෙනෙක් විදියට අපි අධ්‍යාපනය කරන්න ඒ වගේම පාඩම් කරන්න පටන් ගත්තොත් එයා එතන වැටෙනවා. එයාට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි ඊළඟට ඉන්නේ කොතනද කියලා. ඊට පස්සේ තව පිරිසක්. ඉතින් මේ තව පිරිසක් කියන කට්ටිය ගත්තාම ඒ අය තමයි මේ අහලා ඉගෙන ගන්න අය. එතකොට ගොඩක් අයට පුළුවන් කවුරුහරි කියන දෙයක් අහගෙන ඉඳලා එහෙම නැත්නම් ගුවන් විදුලියේ හරි ඒ වගේම මොනවා හෝ මාධ්‍යයක හඬ පාවිච්චි කළා තමන්ගේ කණෙන් අහලා ඒක හොඳින් මතක තියාගෙන අධ්‍යාපනය ලබන්න පුළුවන් අය. ඉතින් එයා බලලා ඉගෙන ගන්න ගියත් එයාට බෑ. ඒ වගේම තමයි කියවලා ඉගෙන ගන්න ගියත් එයාට බෑ. ඉතින් ඒ නිසා මේ වගේ අය තඳුන ගන්න ඕනේ. ඊළඟ එක තමයි අර චාලක, ඒ කියන්නේ චලනය වෙමින් ඉගෙන ගන්න කැමති අය. මේක විශේෂයෙන්ම අපි කිව්වොත් මේ අය තමයි හුඟක්ම දාර්ශනිකයෝ. මේ අය පර්යේෂණ කරලා අත්හදා බලලා ඉගෙන ගන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට කරමු කුමන හෝ පර්යේෂණයක්. කුමන හරි දෙයක් අපි විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් යම්කිසි න්‍යායක් ගැන කියනකොට. සමහර ළමයි ඉන්නෝ ඒක ගිහිල්ලා තමන්ම කරලා බලනවා. තමන් කරලා බැලුවට පස්සේ තමයි යාට හොඳට මතක හිටින්නේ. ඒ වගේම තමයි අත්හදා බැලි. මොනවා හරි දෙයක් උගන්වපුවාම එයා ආපහු ගිහිල්ලා ඒක අත්හදා බලනවා. ඒක අත්හදා බලලා තමයි තමන් හොඳට අවබෝධ කරගන්නේ. ඉතින් එයා වෙනම කණ්ඩායමක්. එතකොට එයාට බලලා ඉගෙන ගන්නත් අමාරුයි. ඒ වගේම තමයි අහලා ඉගෙන ගන්නත් අමාරුයි. ඒ වගේම තමයි මේ කියවලා ඉගෙන ගන්නත් අමාරුයි. එයා තමා විසින්ම අධ්‍යයනය කරලා අත්හදා බලලා ඒක ප්‍රායෝගිකව කරලා තමයි ඉගෙන ගන්නේ. ඉතින් මේ හතර ගොඩවල් හතරෙන්
ඔබ ඉන්නේ කොතනද කියලා ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකට ඔබට පුළුවන් ඔබ කලින් ඔබේ අත්දැකීම් පාවිච්චි කරන්න. සමහර පාඩම් ඔබට හොඳට කනට වැටුණු හොඳට ඔබේ සිත පළපදියම් කරගත්ත පාඩම් තියෙනවා. ඒ පාඩම කොහොමද ඉගෙන ගත්තේ? සමහර ලාවට එක ගුරුවරයෙක් පරීක්ෂණයක් කරලා ඔබ ඉදිරියේ පරීක්ෂා කරලා ඔබත් ඒක නැවත පරීක්ෂා කරලා ඉගෙන ගත්ත පාඩමක් නම් ඔබට හොඳට තේරෙනවා ඔබ ඉන්නේ කොතනද, ඔබ හොඳ පරීක්ෂකයෙක්. ඒව අත්හදා බලලා කරලා බලලා ඉගෙන ගත්තොත් ඔබට ඒක හොඳට මතක හිටිනවා කියලා ඔබ දැනගත්තොත් ඔබ එතෙන්ට යනවා. ඒ වගේම තමයි සමහර ගුරුවරයෙක් ඔබට පින්තූර ගෙනත් පෙන්නලා, එහෙම නැත්නම් වීඩියෝ දර්ශන පෙන්නලා, ඒ වගේ ඉගෙන ගන්න ඔබට උගන්වපු අවස්ථාවල ඒ පාඩම් හොඳට මතකයි, අනික් ඒවා මතක නැහැ. එතකොට ඔබ දන්නවා ඔබ විෂුවල් ලර්නර් කෙනෙක්. ඔබට පුළුවන් හොඳට බලලා ඉගෙන ගන්න. ඒ වගේම තමයි ගුරුවරයා උගන්වන එක ඔබට හොඳට මතක හිටිනවා. නමුත් ඔබ ගිහිල්ලා පොත බලලා පාඩම් කරනකොට ඔබට මතක හිටින්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා ඉස්කෝලේ ගුරුවරයා උගන්වන එකෙන් විතරක් විභාගයට සූදානම් වෙන අය. මෙන්න මේ අය තමයි අර කණෙන් අහලා ඉගෙන ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් අය. ඒ වුණාට මෙයාට පාඩම් කරන්න බෑ, කියවන්න බෑ, කියවලා මතක තියාගන්න බෑ. ඉතින් මේ විදිහට මේ ආකාර හතරෙන් මම ඉන්නේ කොතනද කියලා හොඳින් තේරුම් අරගෙන තමයි ඔබ විභාගයට සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔබ කල්පනා කරනවා. ඉතින් මේ මට සමහර වෙලාවට මේ බලලා ඉගෙන ගත්තත් හොඳට තේරෙනවා. ඒ වගේම අහලා ඉගෙන ගත්තත් මට හොඳට තේරෙනවා. එහෙම නැත්නම් පාඩම් කරත් හොඳට තේරෙනවා. ඒ වගේම පරීක්ෂා කරලා අත්හදා බලලත් මට හොඳට තේරෙනවා. ඒ තමයි විශිෂ්ටයෝ. ඉතින් ඒ වගේ කෙනෙකුට මේ හතර ආකාරයටම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එතකොට ඔබ දැනගන්න ඕනේ ඔබට පුළුවන් මේ ක්‍රම හතර નિયમિત තැනට පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා ඔබ අද තේරුම් ගන්න. අද තේරුම් ගන්න කොහොමද මම ඉන්නේ කොතනද කියලා මුලින්ම හොයාගන්න. ඊට පස්සේ අපි හිතමුකෝ ඔබ විෂුවල් ලර්නර් කෙනෙක් කියලා. ඒ කියන්නේ බලලා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට බොහෝ දුරට පුළුවන් මේ YouTube එක. ඒ වගේම මේ සමාජ මාධ්‍ය. ඒව හරහා මේ යම් යම් දේවල් ඔබේ ඇත්තටම අද ඔබට ගියොත් ඕනෙම විෂයක් මේ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ මගින්. ඉතින් ඒ වීඩියෝ එකක් අරගෙන ඔබට පුළුවන් ඒ වීඩියෝ බලලා, ඒ වගේම පින්තූර බලලා, රූප බලලා, ඔබේ ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් ඉගෙන ගන්න පාඩම් කරන්න. එතකොට ඔබ ඒකට කැමති, ඒ වගේම හොඳට මතක හිටිනවා විෂුවල් ලර්නර් කෙනෙකුට. ඊට පස්සේ මේ අහලා ඉගෙන ගන්න අයට පුළුවන් අර ගුරුවරයා උගන්වන එක ඕනනම් අපිට පටිගත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගුවන් විදුලිය හරහා ඔබට ඉගෙන ගන්න පුළුවන්. ගුවන් විදුලිය බොහෝ පාඩම් උගන්වනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් මේ වීඩියෝ හරහා YouTube එකේ එහෙම යන ඒවා ඒකේ මේ MP3 වශයෙන්, ඒ කියන්නේ කනට ඇහෙන දේ අරගෙන ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රමයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි කිව්ව විදිහට අර කියවලා ඉගෙන ගන්න පුළුවන් අයට කියවලා ඉගෙන ගන්නත් පුළුවන්. ඊට පස්සේ අර අනික් කොටස අර අත්හදා බලලා පරීක්ෂා කරලා කරන අය, ඒ අයට පුළුවන් ඔබ පාසලේ ඉගෙනනේ බොහෝ දුරට අපි ඉගෙන ගන්නේ ඔබේ සමාජ වටපිටාව ගැන, මේ තියෙන දේවල් ගැන. ඉතින් ඒව අත්හදා බලන්න පුළුවන්. දැන් ගානක් නම් ඔබට ගාන ඔබ විසින්ම හදන්න ඕනේ. ඔබ විසින්ම හදලා ඉගෙන ගන්න පුළුවන්. විද්‍යාත්මක පරීක්ෂණයක් නම් ඒ පරීක්ෂණය ඒ බඩු ගෙනල්ලා ඉවරලා ගෙදර ඔබ විසින්ම අත්හදා බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔබේ අධ්‍යාපන රටාව වෙනස් කරන්න. ඒ කියන්නේ ඉස්කෝලේ උගන්වන එක ඔබට වෙනස් කරන්න බෑ. ඔය එක්තරා කලාශිල්පිනියක් මම ඇහුවා රූපවාහිනියේ වැඩසටහනකදී කියනවා මේ දුර්වල ශිෂ්‍යෝ නැහැ, දුර්වල ගුරුවරු ඉන්නේ කියලා. ඒ ගුරුවරුන්ගේ වැරද්දක් නෙමෙයි. එතුමියගේ එක්ක මම 100%ක් එකඟ වෙනවා. මොකද මේ දරුවා ඉගෙන ගන්න පුළුවන් මෙයාට ක්‍රමේ අපි විසින් හඳුන්ලා දෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමවේදය අනුව තමයි යාට ඉගෙන ගන්න පුළුවන්. ඒකින්ද දුවේ පුතේ ඔයාලා කවුරුවත් දුර්වල දරුවෝ නෙමෙයි. ඔයාලා හැම කෙනාම දක්ෂයි. හැබැයි ඔයාගේ ක්‍රමේ අඳුරගන්න. ඔයාගේ ක්‍රමේ අඳුරගෙන ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඔයාගේම ක්‍රමයට. එතකොට ඔයාට පුළුවන් අති සාර්ථක අධ්‍යාපනයක් ලබලා හොඳ තැනකට යන්න. ඉතින් ඒ වගේම තමයි ඔබට අපි ඊළඟ පාඩමකදී උගන්වනවා. ඔබ දැන් ප්‍රමාදණම්. ඔබ ප්‍රමාදණම් ඔබ කොහොමද දැන්වින් පටන් අරගෙන. දැන් ඔබට මාසයක් දෙකක් තව විභාගෙට තියෙනනම් දැන් පටන් අරන් ඔබ කොහොමද ඊළඟ විභාගෙට සූදානම් වෙන්නේ කියලා. ඒ වගේම අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා අවසාන දිනේදී සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඒ අවසාන දිනේ සූදානම් වෙන නම් මේ විදියට ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඒ වගේම තමයි Health and Beauty Club YouTube channel එකේ
ඔයාලට වෙනමම ස්ටඩි ටිප්ස් කියලා වෙනමම ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඉතින් මේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඔයාලට දැනුම ගොඩක් ගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය ලබන ක්‍රමවේද ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. පහසු ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම. ඉතින් මේවා ඉගෙනගෙන ඔයාලා ඊටාම පහසුවෙන් ඔයාගේම ක්‍රමවේදයකට යන්න ගිහින් ඉගෙනගෙන හොඳ දක්ෂ දරුවන් බවට පත් වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, අපේ Facebook page එකටත් like එකක් දාන්න, video එකටත් like එකක් දාන්න, දාලා අලුත් දැනුම ඉක්මනටම ලබා ගන්න. බොහොම ස්තුතියි.